ආයුබෝවන් කියලා පිළිගන්නවා හසනි ස්ට්‍රීම් YouTube channel එකෙන් ගේන තවත් වීඩියෝ එකකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Microsoft Paint software එක ගැන. ඒ කියන්නේ මේ Paint software එක use කරන විදිය ගැන. ඉතින් වැඩි කතාවක් නැතුව යමු අපේ වීඩියෝ එකට. ගොඩක් අය දන්න විදිහට මේ Paint කියන්නේ චිත්‍ර අඳින්න යොදා ගන්න software එකක්. ඒත් මේ Paint කියන එකෙන් අපිට ඊට වඩා වැඩ ගොඩක් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට photo එකක් edit කරන්න, logo එකක් හදාගන්න, YouTube thumbnail එකක් හදාගන්න වගේ දේවලුත් මේ software එකෙන් කරන්න පුළුවන්. මේ වීඩියෝ එකට දාලා තියෙන thumbnail එකත් මම හදලා තියෙන්නේ මේ Paint කියන software එකෙන්ම තමයි. දැන් අපි බලමු කොහොමද මේ Paint software එක use කරන්නේ කියලා. අනිවාර්යයෙන්ම මතක ඇතුව මේ වීඩියෝ එක like කරන්න. මොකද ලයික් කරන වාට කිසිම දෙයක් වැය වෙන්නේ නැහැ මේ වීඩියෝ එක ගොඩක් ලයික් වෙනොත් YouTube එකෙන් මේ වීඩියෝ එක ප්‍රමෝට් කරන්න ගන්නේ ඊට වඩා අනිත් කට්ටියටත් මේ වීඩියෝ එක බලන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපේ channel එකත් subscribe කරලා තියාගන්න මුලින්ම ඔයාලා Paint software එක open කරගන්න software එක open කරගත්තාම පස්සේ මෙන්න මේ විදියට තමයි පේන්නේ මෙතන ඉස්සෙල්ලා මම කියලා දෙන මේ ෆයිල් කියන එක මේ වම් අත පැත්තේ උඩ තියෙන එක මේක ක්ලික් කරගත්තාම පස්සේ මුලින්ම තියෙනවා new කියලා එකක් මේකෙන් අපිට අලුත් page එකක් ගන්න පුළුවන් ඊගොල්ලෝ තියෙන මේ open කියන එකෙන් අපිට පුළුවන් ක්ලික් කරලා අපිට අවශ්‍ය edit එකට අවශ්‍ය photo එකක් වගේ දෙයක් තෝරලා දෙන්න පුළුවන් අවශ්‍ය තැන තෝරලා ඒ photo එක තෝරලා එක සැරයක් ක්ලික් කරලා මෙතන මේ open කියන එක දෙන්න ඊට පස්සේ ඒක open වෙනවා ඊගාවට තියෙන්නේ මෙතන මේ save කියන එක අපි කරන edit එක ටික ටික අපිට save කරගන්න පුළුවන් ඊට පස්සේ මේ save as කියන එක මේකෙන් පුළුවන් අපි කලින් save කරගත් එකක් වුණා save as වලින් අලුත් image එකක් විදිහට save කරගන්න මෙතන මේ print කියන එකෙන් අපි edit කරගත්ත image එක අපිට පුළුවන් printer එකට යලා print out එකක් ගන්න මෙතනින් පුළුවන් email එකක් විදිහට send කරන්න මේ අන්තිමට තියෙන exit කියන එකෙන් අපිට පුළුවන් මේ software එකෙන් අයින් වෙන්න ඊගාට මේ හෝම් කියන ටැබ් එකේ මම කතා කරන්නේ මේ ටූල් කියන ටික තමයි මුලින්ම කතා කරන්න යන්නේ මෙතන ඉස්සෙල්ලම තියෙන පෙන්සිල් කියන එක මේක ක්ලික් කරලා අපිට රයිට් ක්ලික් කරගෙන මේ වගේ අඳින්න පුළුවන් ඒ වගේම ලියන්න පුළුවන් අපිට මෙතන ඔයාලට පේනවා ඇති මෙතන සයිස් කියලා එකක් තියෙනවා මේක ක්ලික් කරාම පස්සේ ඔයාලගේ පෙන්සලෙත් උඩ වෙනස් කරගන්න පුළුවන් සයිස් එක ඒ වගේම මෙතනින් පාටක් තෝරලා දීලා ඒ පාට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදියට ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන මේ ඉරේස කියන එක මේ ඉරේස කියන එක ක්ලික් කරගෙන අපිට ඇඳපු දේවල් නැත්නම් පාට කරපු දේවල් මකන්න පුළුවන් ඒකෙත් මේ සයිස් කියන එක තෝරගෙන අපිට ඉරේසගේ සයිස් එක තෝරගන්න පුළුවන් මේ වගේ ගොඩක් තියෙද්දි අපිට මේ වගේ මකන්න ගියාම ලොකු වෙලාවක් යනවා ඒ වගේ වෙලාවට අපි මෙතන මේ ස්ලේට් කියන එක තියෙන ක්ලික් කරලා අපිට මකන්න ඕන දේවල් ටික එක සැරේ රයිට් ක්ලික් කරගෙන මෙහෙම ඇද්දාම මේ කොටුව ඇතුලට ගන්නවා නම් අපිට අවශ්‍ය මකන්න අවශ්‍ය කරන දේවල් ටික මේ වගේ කොපියකට ගත්තාම පස්සේ ඔයාලේ කීබෝඩ් එකේ ඩිලීට් කියන කී එක ප්‍රෙස් කරලා අපිට පුළුවන් මේ දේවල් ඩිලීට් කරගන්න. ඊගාට මම කතා කරන්නේ මේ බකට් කියන එක. මේ බකට් කියන එකෙන් අපි අඳගන්න රූප වලට ඇතුළට පාටක් දාගන්න පුළුවන්. මේ වගේ අනිවාර්යෙන් ඇතුළට පාටක් දාගන්න නම් මේ අඳින රූප මෙන්න මේ වගේ සංවිතර රූප වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ රේඛාවකින් මෙහෙලා තියෙන්න ඕනේ. දැන් මෙතන මම අඳිනවා මේ වගේ වැහෙල නැති එකක් මේ වගේ බකට් තියෙන එක ක්ලික් කරලා අපිට අවශ්‍ය පාටක් තෝරගෙන මේ අවශ්‍ය රූපවලට ගිහිල්ලා එක සැරයක් ක්ලික් කරන් තියෙන්නේ මේ වගේ ඊට පස්සේ පාට වැටෙනවා දැන් මේ ටිකේම රූප මේ වගේ සමුත වෙලා කියන වැහිලා තියෙන්නේ ඒ හිඳ වැටෙනවා දැන් මෙතන මේ වගේ වැහෙල නැති රූපයක් තියෙනවා ඒකට දාන්න ගියාම මේ ඔක්කොටම වැටෙනවා ඒ හිඳ අනිවාර්යෙන් ඔයාලා අඳින රූපේ මේ වගේ සමුත එකක් වෙන්න ඕන මේ වගේ බකට් එකකින් කලර් එකක් දාන්න නම් මම මෙතනින් අලුත් පේජ් එකක් ගන්නවා ඊගාවට මම කතා කරන්නේ මෙන්න මෙතන මේ තියෙන ටෙක්ස්ට් කියන එක මේක එක සැරයක් ක්ලික් කරලා අවශ්‍ය තැන ක්ලික් කරාම පස්සේ වර්ඩ් එකේ වගේ ටෙක්ස්ට් බොක්ස් එකක් මෙතන එනවි ඊට පස්සේ අපිට අවශ්‍ය දේ ටයිප් කරගන්න තියෙන්නේ මේ අවශ්‍ය දේ ටයිප් කරගත්තාම පස්සේ ඒ අවශ්‍ය ටික මේ වගේ සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙතනින් බෝල්ඩ් කරන්න ඉටලික් කරන්න අන්ඩර්ලයින් කරන්න ඒ වගේ මේ වගේ වචන මැදින් ඉරක් යන්න මේ වගේ ඉරක් ගහ ගන්න පුළුවන් අවශ්‍ය දේවල් කරගෙන මෙතනින් පුළුවන් අපිට ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න මෙන්න මේ විදියට ඒ වගේම මෙතනින් පුළුවන් අපිට අවශ්‍ය ෆොන්ට් එක තෝරගන්න මේකදී සිංහලත් අපිට පාවිච්චි කරන්න පුළුවන්
මේ වගේ අවශ්‍ය දේවල් කරගෙන ඉවරලා දැන් මේක වෙන තැනකට ගන්න ඕන අපි කරන්න ඕන මෙන්න මේ වගේ මේ මිල් පාට කඩේර උට මේ වගේ මවුස් පොයින්ට් එක ගෙනාවාම පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ඊතල හතරක් හතර පැත්තට ගිය තියෙන අන්න ඒක ආවම පස්සේ right click කරගෙන අපිට පුළුවන් මෙන්න මේ වගේ මෙහෙම ඇදලා අවශ්‍ය තැනට ඒක ගන්න ඊට පස්සේ මේ ඔක්කොම අවශ්‍ය දේවල් කරලා ඉවරලා අපිට තියෙන මේ වගේ මේ කොටුවෙන් ඇතුළේ නෙවෙයි පිට එක තැනක් click කරන පස්සේ මේක මෙන්න මේ විදිහට save වෙනවා ඊගාවට අපිට කතා කරන්න තියෙන මේ tool කියන එකේ color picker කියන එක මෙන්න මේක ගැන ඒක ගැන කතා කරන්න නම් ඉස්සෙල්ලා මේ shape ගැන දැනගෙන ඉන්න ඕන ඉන්නේ මම shape ගැන කතා කරලා ඉවරනා පස්සේ මේ color picker කියන එක ගැන කතා කරන්නම් මෙතන මේ shape වලට ගියාන් පස්සේ මෙන්න මෙතන තියෙන මේ පල්ලෙහා ත්‍රිකෝණය click කරාන් පස්සේ ඔයාලට තියෙන ඔක්කොම shape ටික බලා ගන්න පුළුවන් ඔයාලට තියෙන අවශ්‍ය shape එක එක සැරයක් click කරලා ඔයාලගේ mouse එකේ right click එක ඔබාගෙන මෙහෙම ඇද්දාන් පස්සේ ඒ රූපේ නෝ අපිට අවශ්‍ය විදියට size එක වෙනස් කරගෙන ඔයාලට තියෙන right click එක අතාරින්න ඒ වගේ ෂේප් එකක් ගත්තාම පස්සේ මෙන්න මෙතන මේ වගේ outline fill කියන එක enable වෙනවා මෙතන outline කියන එක click කරලා මේ ත්‍රිකෝණේ click කරාම පස්සේ ඔයාලට පුළුවන් මේ outline එක මේ shape එක outline එක පේන්නේ නැති වෙන්න ඊට පස්සේ ඒකට පාටක් දාගන්න ඊට පස්සේ මෙන්න මේ වගේ oil pen එකකින් යනවා පස්සේ ඊට පස්සේ natural pen එකකින් ඒ වගේම spray gun එකකින් මේ වගේ වෙනස් කරගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති ඊගාවට මෙතන මේ තියෙන මේ size එකෙන් අපිට පුළුවන් මේ line එක size එක වෙනස් කරගන්න ඊට පස්සේ මේ fill කියන එකෙන් මෙන්න මේකට පාටක් දාන එක ඒකෙත් ඔයාලට පුළුවන් පාටක් දාගන්නකොට pencil එකකින් පාට කරා වගේ පැටික් නම් මේකින් පාට කරා වගේ oil pen එකකින් පාට කරා වගේ මේ වගේ හදාගන්න නැත්තම් පුළුවන් අපිට මේ bucket එක click කරලා මෙතනින් අවශ්‍ය පාට තෝරලා නැත්තම් මෙතනින් අවශ්‍ය පාට හදලා මේ පාටම කරගන්න ආයෙත් පුළුවන් මේ shape root එක ගිහලා එකටයක් click කරන්න එතකොටත් ඒ වගේම පාට වෙනවා ඉතින් මම මේ shape ගැන දැන් කතා කරලා ඉවරයි දැන් මම යන්නම් මෙතන මේ tool එකේ color picker කියන එක ගැන කතා කරන්න ඊට කලින් මම මේ select කියන එක තෝරලා මේ shape එක select කරලා මෙතන delete කරගෙන ඉන්නම් ඊට පස්සේ මම මෙතන shape ටිකක් දාගෙන ඉන්නම් මෙන්න මේ වගේ හරි දැන් මම මේවට බකට් වලින් එක එක පාට තෝරලා දාගන්නවා හරි මෙන්න මේක තමයි කලර් පිකේකින් වෙන්නේ හිතන්න දැන් මේ තියෙන පාට අපිට මෙතන තියෙන ඉඳලා ලේසියෙන් ගන්න පුළුවන් නැත්නම් මෙතනින් හදලා ගන්න පුළුවන් ඔයාලා තෝරගත්ත පින්තූරයක මෙතන තියෙන පාටක් ඒ වගේ හදලා ගන්න අමාරු අපිට ඒ පාට ඕන වෙනවා මෙන්න මේ වගේ ෂේප් එකක් ඇතුළට දාන්න ඉතින් ඒ වගේ වෙලාවට අපිට හදාගන්නත් අමාරුයි මේ වගේ තෝරගන්නත් අමාරු නිසා අපි කරන්නේ මේ වගේ හොයාගන්න අමාරු පාට තියෙන මෙන්න මේ කලර් පිකර් කියන එක ඉස්සර සිලෙක්ට් කරගෙන අපිට තෝරගන්න අමාරු පාට තියෙන තැනට ගිහිල්ලා ඒකට එක සැරයක් ක්ලික් කරනවා ක්ලික් කරගාම ඔයාලට පේනවා ඇති එතන බකට් එක ලකුණ මෙන්න මේ බකට් එකේ තියෙන ලකුණ තමයි එතන ඇවිත් තියෙන්නේ දැන් අපිට ගිහිල්ලා මේක දාන්න ඕන තැනට ගිහිල්ලා එක සැරයක් ක්ලික් කරගාම ඒ පාට වැටෙනවා අන්නේ වගේ හොයාගන්න අමාරු පාටක් හදාගන්න අමාරු පාටක් නැත්නම් ඉමේජ් එකේ තියෙන පාටක් සිලෙක්ට් කරලා වෙන තැනකට දාන එක තමයි මේ කලර් පික කියන එක පාවිච්චි කරන්නේ. එතන zoom කියන එකෙන් එච්චර ලොකු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඒක ක්ලික් කරලා අවශ්‍ය තැනට ගිහින් මේ කොට ගන්න ගිහලා ක්ලික් කරාම පස්සේ ඒක zoom වෙනවා. අපිට පුළුවන් මේ zoom වෙනක මෙන්න මෙතන දකුණු අත පැත්තේ යට තියෙන මේ තියෙන එකෙන් මේ ලකුණෙන් zoom out කරන්න මෙතනින් zoom in කරගන්න අපිට පුළුවන්. මම මෙතන දැන් සිලෙක්ට් කරලා මේ ටික ඔක්කොම ඩිලීට් කරලා දානවා. ඊගාවට අපිට කතා කරන්න තියෙන මෙතන මේ තියෙන බ්‍රෂ් කියන එක මේ බ්‍රෂ් කියන එකේ යට තියෙන ඊතලයක් ත්‍රිකෝණයක් පල්ලයට මෙන්න මේක ක්ලික් කරාම පස්සේ ඔයාලට පුළුවන් මේ බ්‍රෂ් වලට එක 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 විදිහේ බ්‍රෂ් තෝරගන්න. මෙතන මම හැම එකම තෝරගෙන මෙතනින් ඉරක් හදලා පෙන්නන්නම් මම දැන් කළු පාට තෝරගෙන මේකෙන් ඉස්සෙල්ලා මේකෙන් ඉරක් හදන්නම්. දෙවැනි එක ඔයාලට පේන ඇති මේ එක එක බ්‍රෂ් තියෙන්නේ එක එක විදියට එක එක හැඩතලේ තියෙන විදිහට තමයි මේ බ්‍රෂ් හදලා තියෙන්නේ ස්ප්‍රේ එකක් වගේ ඔයාලට පේනවා ඇති මේ බ්‍රෂ් එක එක විදියේ තුඩුවල් තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ
ඒ වගේම අපි මෙතනින් බ්‍රෂ් එකක් තෝරගත්තාන් පස්සේ අපිට මේ සයිස් කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ තුඩේ සයිස් එක වෙනස් කරගන්න. දැන් මම කතා කරා නම් මෙන්න මෙතන තියෙන මේ paste cut copy කියන එක ඉස්සෙල්ලා මම මෙතනින් ෆයිල් වලින් ගිහිල්ලා මෙතන open කියන එකකින් ගිහිල්ලා පින්තූරය තෝරගනවා. අවශ්‍ය පින්තූරේ මේ වගේ ක්ලික් කරලා මෙතන open කියන එක දෙන්න තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ පින්තූරයක් ආව කියලා හිතන්න. ඉතින් දැන් ඔයාලට මෙන්න මේ පින්තූරේ කාරක දෙන කොටස විතරක් අපිට කපලා ගන්න වෙනවා මෙන්න edit එකට. ඉතින්දී අපි කරන්නේ විතර මේ select කියන tool එක click කරලා අපි කාරක මේ වගේ select කරගන්නවා. select කරගත්තාම පස්සේ මෙතන මේ cut කියන එක enable වෙනවා. පාට වෙලා පේනේවි. සෙලෙහෙන් වෙලා තිබුණේ නැහැ ඔයාලට. ඒ වගේම මෙන්න මේ මුළු වලටම සුදු පාට පොතුව ගාවට කියලා මෙන්න මේ වගේ මවුස් පොයින්ට් එක දෙපැත්තට ඊතලයක් ආවන් පස්සේ මේ වගේ ඇදලා අපිට ඒක වෙනස් කර ගන්න පුළුවන් සයිස් එක අවශ්‍ය දේවල් කරගෙන අපිට පිටින් මේ ඇක්සරය ක්ලික් කර ගාම මේක එතන සේව් වෙනවා. දැන් මම මෙතන අලුත් පේජ් එකක් ගන්න. ආපම මේ ෆයිල් ගිහිල්ලා ඕපන් වලින් ෆොටෝ එකක් තෝරලා ගන්නවා. මෙතනදී ෆොටෝ එකක් විතරක් නෙමෙයි ඔයාලා ඇඳගත් දෙයක් වුණා පාවිච්චි කරන්න පුළුවන් මම ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මේ වගේ කියලා දෙන්නේ. මේ වගේ සිලෙක්ට් කළා මම මේ කාර් එක සිලෙක්ට් කරගන්නවා. අපිට මේ කාර් එකේ ෆොටෝ ගොඩක් පාවිච්චි කරන්න. එතකොට ගොඩක් මේ වගේ ඕපන් කර කර ගන්න ගියාමත් ගොඩක් වෙලා යනවා. ඒ වගේ වෙලාවට මම මේක සිලෙක්ට් කළා මෙතන කොපි කියලා තියෙනවා. මේක එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන පේස්ට් කියනේ ක්ලික් කරා ක්ලික් කරාම පස්සේ ඒ වගේ පින්තූරයක් එනවා. ආපහු පේස්ට් කියනේ ක්ලික් කළා ඒ වගේ පින්තූරයක් එනවා. අපිට මේ වගේ ක්ලික් කරනකොට වඩා ලේසි වලගේ කීබෝඩ් එකේ තියෙන කන්ට්‍රෝල් එකයි V එක එක සැරේ ගමන් පස්සේ මේ වගේ කොපියක් එනවා. ඒ වගේ දේ කොපියක් කියන්නේ පේස්ට් කොපි කරගත්ත දේ පේස්ට් වෙනවා. අපි දෙයක් කොපි කරගන්න ඕන කන්ට්‍රෝල් එකයි C එකයි ඔබන්න ඕන. ඊට පස්සේ කොපි වෙනවා. ආපහු කන්ට්‍රෝල් එකයි V එකයි ගමන් පස්සේ ඒක පේස්ට් වෙනවා. ඊගාවට මම කතා කරන යන මෙන්න මෙතන තියෙන මේ ඉමේජ් කියන ටැබ් එක ගැන මම මෙතෙන්දී ෆයිල් වලින් ඕපන් කරගන්නවා පින්තූරයක්. මේ පින්තූරේ මම ඔයාලට හොඳට පේනවා පොඩි කරගන්න. මේ පින්තූරේ ඉස්සෙල්ලාම තියෙනවා මෙතන රීසයිස් කියන එක මම කතා කරනවා. මේ රීසයිස් කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ පින්තූරේ අවශ්‍ය වෙන කියන්නේ මේ බර්ඩ් එකේ පේජ් එකක් අපි ඩිසයින් කරගන්න වගේ හොරිසන්ටල් ඊට පස්සේ වර්ටිකල් මේ සයිස් දීලා මෙතෙන්ට ඒක අපිට ඕකේ කරලා වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අවශ්‍ය පින්තූරේ එහෙම නැත්නම් පේජ් එක අපිට හරව ගන්න පුළුවන් මේක රොටේට් කරගන්න පුළුවන් අංශ 90කින් අංශ 180කින් මේ වගේ අවශ්‍ය විදිහට රොටේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න දැන් මෙතන මේ තියෙන ඉමේජ් එකේ මේ කාර් එක විතරක් අපිට ක්‍රොප් කරලා ගන්න ඕන වෙනවා. එතකොට අපි කරන්න ඕන මේ සිලෙක්ට් කියන එක තෝරගෙන කාර් එක විතරක් අපි සිලෙක්ට් කරගන්න ඕන. සිලෙක්ට් කරගත්තාම පස්සේ මෙතන ක්‍රොප් කියලා එකක් enable වෙනවා පේනවා. ඉතින් මෙන්න මේ ක්‍රොප් කියන එක එක සැරයක් ක්ලික් කර ගමන් ඒ කෑල විතරක් කැපෙනවා. අපිට පුළුවන් මේක එක සැරයක් control C කරගෙන කියන්නේ copy කරගෙන මම මෙතන අලුත් පිටුවක් open කරගන්න. ඒකේ අපිට මෙතන paste කියන එක නැත්තම් control D දුන්නාම පස්සේ ඒ කැලේතරක් කැපිලාවි තියෙනවා. අපිට වෙනත් පින්තූරකින් වැඩි කොටසක් කපලා ගන්න තමයි මේ පාවිච්චි කරන්නේ crop කියන එක. අන්තිමට අපිට කතා කරන්න තියෙන මේ view කියන tab එක ගැන මේක වැඩි දෙයක් කතා කරන්න නැහැ. මෙතන බලන්න තියෙන zoom in zoom out කියලා ඒ කියන්නේ ඔයාලගේ page එක zoom කරගන්න zoom out කරගන්න ඒ දේවල් මීට වඩා ලේසියි. අපිට home එකේදී වුණත් ඉඳගෙන කරන්න පුළුවන්. මෙන්න මෙතන මේ තියෙන plus mark එක minus mark එක click කරලා මෙන්න මේ විදියට මෙතන ඊගාල් තියෙනවා ruler කියලා එකක්. මේ tick එක දාගත්ත ගමන් අපේ page එකේ උඩින් ruler ගෙන අඩු ruler
මේ පැත්තෙම තඩුලක් වගේ දෙයක් තියෙනවා. හිතන්න ඔයාලට මොක හරි පරතරයක සමාන පරතරයක් තියෙන විදිහට රූපයක් දැනෙන්න දාගෙන යන්න ඕන. මේ රූල් එක පාවිච්චි කරලා සමාන පරතර ගන්න පුළුවන්. ඊගවට මෙතන තියෙනවා ග්‍රිඩ් ලයින් කියලා. මේක දැම්මා පස්සේ අපි කොටු රූල් පොතේ රූපයක් අරගෙනදී ඒ කොටු වලට ගාන්න බැලන්ස් කරලා අරිනවා වගේ අපිට රූප හදා ගන්න, ඉරි ගහ ගන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ෆුල් ස්ක්‍රීන් කියලා තියෙනවා. මේ ක්ලික් කරන පස්සේ අපිට ෆුල් ස්ක්‍රීන් දාගෙන අපි කරපු එඩිට් එක බලා ගන්න පුළුවන්. අප මුල් තත්ත්වයට යනවා නම් එකසාරයක් ක්ලික් කරන් තියෙන්නේ. මෙතන thumbnail කියලා එකක් තියෙනවා. මේ thumbnail කියන එක වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ thumbnail කියන එක මෙතන සයිස් එක හදාගෙන thumbnail එක හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් thumbnail එකක් සයිස් එක එන්නේ මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මෙන්න මේකත් අඩු වැඩි කරද්දී ඔයාලට පේනවාද මෙන්න මෙතන සයිස් එකක් වෙනස් වෙනවා. අන්නේ සයිස් එකේ මෙන්න මේ පැත්ත අඩු වැඩි කරද්දී අපි මේ පැත්තට දා ගන්න ඕනේ 1080 කියලා. 1080 කියන එක දාගෙන මෙතන මෙන්න මේ පැත්තට අපි දා ගන්න ඕන 720 කියන එක. 720 දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන පොඩි කරගෙන මෙන්න මේ වගේ ගන්න හදා ගන්න පුළුවන්. මේක තමයි thumbnail එක සයිස් එක වෙන්නේ. අවශ්‍ය විදියට මේකත් මෙන්න මේ වගේ පොඩි සුදු පාට කොටු තියෙන තැනකට ගිහලා right click කරගෙන ඇදලා හදා ගන්න පුළුවන්. මේ දේවල් තමයි මූලික කියන්නේ අපිට අවශ්‍ය වෙන tool ටික. මම මෙතෙන්දී ඔක්කොම tool ටික ගැන කතා කරලා තියෙනවා. ඔක්කොම tool ටික ගැන කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේව පාවිච්චි කරලා paint එක චිත්‍රයක් හදින්න නැත්නම් photo එකක් edit කරගන්න thumbnail එකක් හදා ගන්න. මේ අපි දැන් Microsoft Paint software එකේ හැම tool එකක් ගැනම කතා කරලා ඉවරයි. මම දන්න තරමින් YouTube එකේ මේ වගේ හැම tool එකක් ගැනම කතා කරලා සිංහලෙන් කරපු video එකක් තිබුණ නෑ. ඒ නිසා අපේ video එක තමයි මේ ගැන කතා කරගෙන full tutorial එකක් දීපු පළවෙනි video එක වෙන්නේ. ඔයාලත් මේ video එක බලන නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මේ video එක like කරන්න, video එක share කරන්න, අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහදිත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. මං හසනුදාර්.